වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුල ශ්‍රී ලංකා ජර්මානු සහයෝගිතාවය දශක 5ක පමණ කාල පරාසයකට වීදෙයි. 1950 ගණන් වල මුල් භාගයේදී ඇති වූ අදහසකට අනුව සිලෝන් ජර්මන් තාක්ෂණික පුහුණු ආයතනය CGTTI නිර්මාණය වීමත් සමග එය ආරම්භ විය. ජර්මනිය ශ්‍රී ලංකා රජයට සෑම විටම සහාය දක්වන ලද රටක් බව එයින් පෙන්눔 කරයි. ශ්‍රී ලංකාවේ සමස්ත වෘත්තීය පුහුණු අංශ සංවර්ධනය කිරීමේ ප්‍රධාන භූමිකාවේ යෙදී ඇත්තේ මේ වන විට පවා එම භූමිකාව පවත්වාගෙන යමින් සිටින්නේ ජර්මනිය වෙන බැවින් ජර්මනිය සමග පවත්වන වෘත්තීය පුහුණු සම්බන්ධතාවයන් සැලකීමේදී ඒ වඩාත් පැහැදිලි වේ. CGTTI නිර්මාණය කිරීමේ සිට සහ ඉන් පසුව ආධුනිකත්ව පුහුණු ආයතනය ATI සිලෝන් ජර්මන් දුම්රිය පුහුණු ආයතනය SLGRTI ගොවිපල යාන්ත්‍රීකරණ පුහුණු ආයතනය FMTC ආදී ආයතන නිර්මාණය කිරීමේ සිට ව්‍යවසායකත්වයේ ඒකාබද්ධ කරමින් සහ පුහුණු වැඩසටහන් ප්‍රමිතිකරණයට ලක් කරමින් ද්විත්ව ක්‍රමය වැනි නව සංකල්ප හඳුන්වා දීම දක්වා ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අංශය තුළ ජර්මනිය විසින් අඛණ්ඩව ඉතා සුවිසල් මෙහෙවරක් ඉටු කර ඇත. 2012 වර්ෂයේදී GIZ ආයතනය විසින් කැපී පෙනෙන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය VTN මගින් වසර 50කට පෙර නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා ජර්මන් කාර්මික පුහුණු ආයතනය CGTTI හා සමාන වූ ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය CGTTI හා සමාන වූ ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය CGTTI හා සමාන වූ ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය SLGTI නම් වන අති නවීන පුහුණු ආයතනයක් කිලිනොච්චියේ ස්ථාපිත කරනු ඇත. එමගින් උතුරේ ජීවත් වන යුද්ධයෙන් බලපෑමට ලක් වූ යෞවනයන්ට සහ ප්‍රජාවන්ට පවතින ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ස්වකීය කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව සැලසෙන අතර යුද්ධය හේතු කොටගෙන මේ දක්වා තමන්ට අහිමි වී තිබූ සම්පත් වෙත ප්‍රවේශ වීමට ඔවුන් සතුව පැවති දැඩි අවශ්‍යතාවය මේ තුලින් සපුරාලනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු පද්ධතිය වෙත ජර්මනිය විසින් සිදු කරන ලබන තවත් එක් මහඟු දායකත්වයක් වේ. බොහෝ පුරුෂයින් සහ කාන්තාවන් තම නෑසියන්ගේ ජීවිත අහිමි කළ යුද්ධයෙන් පසුව නව ආරම්භයක් අත්දකින්න සිටින අතර ස්වකීය ජීවිත අලුතින් අර්ථ ගන්වා ගැනීමට තරුණ ප්‍රජාවට සහාය සලසන ආකල්පමය වෙනසක් ඇති කිරීම දිරිගන්වන සහ කුසලතාවයන් ප්‍රවර්ධනය කරනු ලබන නව මාවතක් විවර වී ඇත. යොවුන් ප්‍රජාවගේ අනාගත අභිවෘද්ධිය සඳහා අදාළ වෙන අපේක්ෂා සහ අභියෝගයන් ජය ගැනීමට ඉඩ සලසමින් එය ඔවුන්ගේ ඉදිරි මඟ පෙන්වා දෙයි. මෙම ජාතීන් දෙක අතර සහයෝගිතාවයේ පදනම වශයෙන් භාවිතාවන ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය විසින් තරුණ ප්‍රජාව වෙළඳපොළ කෙරෙහි යොමු වූ කුසලතාවයන්ගෙන් සන්නද්ධ කරනු ලබන අතර පෞද්ගලික ආංශය සමග සමීප අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් නිර්මාණය කෙරේ. උතුරු ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මෙම අති නවීන පුහුණු මධ්‍යස්ථානය මගින් වෘත්තීය පුහුණුව විප්ලවයකට ලක් කරනු ලබන අතර කුසලතා සංවර්ධන සහ ඉන්පසුව සේවා නියුක්ති අවස්ථාවන් පිළිබඳ මෙතෙක්කල් බලාපොරොත්තු හීන වී සිටි උතුරේ සහ නැගෙනහිර යෝන් පිරිස සඳහා මෙතුලින් මහත් විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත. ජාතික වෘත්තීය සුදුසුකම් වල නිර්ණායකයන්ට එනම් NVQ වලට අනුකූලව 4-6 වැනි මට්ටම දක්වා වූ ඉහළ ප්‍රමිතියකින් යුතු තාක්ෂණික වෘත්තීය පුහුණුවත් ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය මගින් පිරිනමනු ලැබේ. ඒ සඳහා ස්වයංක්‍රීය යාන්ත්‍රිකාංශය, ඉදිකිරීම්, ආහාර සැකසුම් තාක්ෂණය, යාන්ත්‍රික ඉංජිනේරු මෙන්ම විදුලි සහ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය නම් වූ වෘත්තීය පුහුණු අංශ 5ක් දැනටමත් හඳුනාගෙන ඇත.
අලුවෙතනගේ ගෙවල් ළඟදී මං දැක්කා පුදුම දෙයක්. මේ මං කළුවෙතනගේ ගෙවල් ළඟින් කඩමණ්ඩියට යනකොට ලස්සන දිලිසෙන පාට පාටින් ඇඳගත් වැදගත් කෙනෙක් දැක්කා. SLGTI SLGTI मट उमे अम्म विश्वास Thank you.
එහෙනම් දූ ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ලොකු නෝන කෙනෙක් වෙලා එන්න ඕනි ඈ. හරි තාත්තේ. ඔන්න එහෙනම් දැන්න ගමන් හොඳට අල්ල ගන්න ඕනි ඈ. ආ. මොනවද බං? හරියට අල්ල ගන්න ඉබේ. ඔන්න ඔය පාර හරියට අල්ල ගන්න ඕනි ඈ. එකයි. එකයි. ගෞරවයෙන් පිළිගන්නවා. ඔව්. ඕගොල්ලෝ දැන් ඉඳලා කල්පනා කරන්න ඕනේ ඔයගොල්ලෝගේ අනාගතේ ආයි
කිසිම සැකයක් නැහැ. දිනුවෙන් දිනුවට පත් වෙනවා. හොඳ ජීවිතයක් ලැබෙනවා. මේ මොහොත පටන් ඔයගොල්ලෝ හැමෝම හිතන්න ඕනේ තමන්ගේ අනාගතය ගැන. ඔව් ඔව් ඔව්. ඔයගොල්ලෝ ඔය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මේ දැන් ඉගෙන ගන්න ලෙවල් එකට වඩා ඉස්සරහට යන්න පුළුවන් සෑහෙන්න මාර්ග හොඳ මාර්ග තියෙනවා මේකේ. එයා උනන්දු වෙඩි හදිස්සි වෙන්න එපා. හරි. ඉතින් ඕගොල්ලොන්ට සාර්ථක ජීවිතයක් අපි ප්‍රාර්ථනා කරනවා මේ හැමෝම වෙනුවෙන්. ඔව්. අපි සුබපත. मामा अभी से उमर निभा